ඉන්ධන ඉල්ලා පිරිසක් සිදු කරන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගය උරුගඩවත්ත ප්‍රදේශයෙන්ද පිරිසක් මාර්ගයව හිර කළා. ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ පෝලිම්බල රැඳී සිටි පිරිස් ගාල්ල කොළඹ මාර්ගයේ වසා දමමින් විරෝධය දැක්වුවා. ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වුණා. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේද ඉන්ධන පිරවුම් හලක් අසල උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ගුටිබැට හෝමාරුවක්ද සිදු වුණා. මඩකල්පුව ආරයම්පති ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිරිසක් විරෝධතාවක නිරත වුණා. පිරවුම් හලේ පෙට්‍රල් තිබියදී ඒවා ජනතාවට ලබා නොදුන් බවට චෝදනා කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වුණේ. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගම්පහ සමුපකාර ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා දීමට යාමේදී විරෝධතාවක් ඇති වුණා. පොලිසිය මැදිහත් වීමෙන් එය සමතයකට පත් කර තිබෙනවා. ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා. එහි පෙට්‍රල් ගොඩබෑමේ කටයුතු අද සිදුවනවා. මීට අමතරව ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ලැබුණු ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් අදාළ නෞකාවෙන් ගොඩබෑම අද සිදු කෙරෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑම පෙරේදා ආරම්භ කළ අතර එහි ඉන්ධන බෙදාහැරීම ඊයේ දිනේම ආරම්භ කෙරුණා. කෙසේ වුවද ඉන්ධන පිරවුම් හල් අසල මේ වන විටත් දිගු පෝලිම් දැකගත හැකි. මේ අතර ගෑස් බෙදාහැරීමේ කටයුතුද තවමත් විධිමත් වී නැති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ගෑස් අලෙවිකරණ මධ්‍යස්ථාන බොහොමයක් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. හැට නගරේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේදී පාරිභෝගිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේකේ හෝටලෙක දීලා 10 10.